වැදගත් සංවේදී මාතෘකාවක් තිබෙනවා. කවුරුත් මේක ගැන කතා කරන්නේ නැහැ. කතා කරන්න උවමනාවකුත් නැහැ. උනන්දුවකුත් නැහැ. දර්ශනයකුත් නැහැ. වැඩපිළිවෙලකුත් නැහැ. මේ මාතෘකාව අද සමාජයේ කොන් වෙච්ච මාතෘකාවක්. සමාජයේ කොන් වෙච්ච මාතෘකාවක් බවට පත් වෙලා තිබෙනවා ළමා දරිද්‍රතාවය, චයිල්ඩ් පවර්ටි කියන ප්‍රශ්නේ. අද අපේ රටේ ජාත්‍යන්තර සංඛ්‍යාලේඛන අනුව චයිල්ඩ් පවර්ටි, ළමයින්ගේ දරිද්‍රතාවෙන් පෙළෙන, ළමා දරිද්‍රතාවෙන් පෙළෙන, ළමා දුගී භාවෙන් පෙළෙන 25%ක් දරුවෝ ඉන්න. මුළු දරු පරපුරෙන් 25%ක් ළමා දරිද්‍රතාවෙන් පෙළෙනකොට අපිට කට අරගෙන බලන් ඉන්න පුළුවන්ද? ළමා දරිද්‍රතාවෙන් මේ රටේ දරු පරපුරෙන් 25%ක් අසහනයට, පීඩනයට, කනගාටුවට, දුකට පත් වෙනකොට අපිට නිරුපද්‍රිතව අහක බලා ගන්න පුළුවන්ද? ඇත්ත වශයෙන්ම බෑ. සංඛ්‍යා ලේඛන වලින් පෙන්නලා තිබෙනවා බහුමාන දුගී භාවෙන් අපේ රටේ දරුවන් 42%ක් පෙළෙනවා. මල්ටි ඩයිමෙන්ෂනල් පවර්ටි කියලා කියන්නේ මේව අපි දැනගත්තේ ජාත්‍යන්තර සමීක්ෂණ නිසා. ජාත්‍යන්තර සංගණන හරහා හෙළිදරව් වුණු කරුණු. ළමුන්ගේ දුගී භාවය මේ තරම් ඉහළ මට්ටමක තිබෙන මොහොතක මොකක්ද අපි කළ යුත්තේ? ළමයින්ගේ දුගී භාවය තුරන් කිරීම සඳහා අත්‍යවශ්‍යම දේ තමයි වහාම ක්‍රියාත්මක වෙන පරිදි ළමයින්ගේ දුගී භාවය, ළමා දුගී භාවය තුරන් කිරීම සඳහා පැහැදිලි ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නට ඕන. ළමා දුගී භාවය තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායක් P
පිහිටුවෙන්නට ඕන. ඒ හරහා අපේ රටේ දිස්ත්‍රික්ක 25ම පළාත් 9 ප්‍රාදේශීය ලේකම් උපලේකම් බලප්‍රදේශ 341ම ළමා දුගී භාවය තුරන් කිරීමේ වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වසමෙන් කුඩා ගම්මානයට නගරයට විමධ්‍යගත වුණු කාර්යක්ෂම වැඩසටහනක් අවශ්‍යයි. ළමා දුගී භාවය කියන බරපතල සමාජ ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලබා දෙන්න. ළමා දුගී භාවය නිර්මාණය වෙන්නේ මහා විෂම චක්‍රයක් තුළ. නැතිබරිකම නිසා දරුවෝ පාසල් යන්නේ නැහැ. දරුවෝ පාසල් යන්නේ නැති නිසා නිශ්චිත අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. නිශ්චිත අධ්‍යාපනයක් නොමැති නිසා විභාග සමත් වෙන්නේ නැහැ. විභාග සමත් නොවන නිසා රැකියා අවස්ථා ලැබෙන්නේ නැහැ. රැකියා අවස්ථා නොලැබෙන නිසා ආදායමක් ලැබෙන්නේ නැහැ. ආදායමක් නොලැබෙන නිසා දුගී භාවයට පත් වෙනවා. මේක තමයි ළමා දුගී භාවයේ විෂම චක්‍රය. අපේ ඇස් ඉදිරිපිට දස ලක්ෂ සංඛ්‍යාත අපේම රටේ දූදරුවන් ළමා දුගී භාවයේ කියන බරපතල වෙසනයට ලක් වෙලා සිටින මොහොතක ඇයි කවුරුත් මේ ගැන වැඩපිළිවෙලක් නිර්මාණය නොකරන්නේ? මේ අපේම රටේ දරුවෝ, මේ අපේම දුවා දරුවන්, අපේ යුතුකම වගකීම ළමා දුගී භාවය කියන බරපතල ප්‍රශ්න ඉදිරියේ අහක බලා ගැනීමද? මෙහෙම දෙයක් නැති වුණාසේ හැසිරීමද? නෑ. මේක වහාම පිළියම් යොදන්නට අවශ්‍ය ප්‍රශ්නයක්. චයිල්ඩ් පවර්ටි කියන, ළමා දුගී භාවය කියන බරපතල වෙසනය, සංවේදී ගැටලුව, අපේ දූදරුවන් හාමතේ සිටින යුගය, වේල් තුන පිරිමහ ගන්නට බැරි යුගය, පන්ති කාමරවල කලන්තෙ දාලා වැටෙන යුගය, මේවා දැක දැක රටේ අම්මලා තාත්තලට, රටේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට අහක බලා ගන්න පුළුවන්ද? ඇත්ත වශයෙන්ම බැහැ. එම නිසා මම පැහැදිලිව කියන්න කැමතියි, මේ වසර අවසන් වන්නට පෙර අනිවාර්යෙන්ම නියත වශයෙන්ම ළමා දුගී භාවය තුරන් කිරීම සඳහා විශේෂිත වූ ජාතික වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. National Child Poverty Alleviation Program, ජාතික ළමා දුගී භාවය තුරන් කරන වැඩසටහන හරහා රටේ ප්‍රධානියා, රටේ ජනාධිපතිවරයා මේ රටේ සියලුම දුවා දරුවන් තමන්ගේම දුවා දරුවන් හැටියට සලකලා ළමා දුගී භාවයට ලක් වී සිටින හැම දරුවෙක්ම ඒ මහා දැවැන්ත මරවුලෙන් මුදවා ගැනීමේ නායකත්වය ජනාධිපති කාර්ය සාධක බලකායක් හරහා, ඒ තුලින් ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරි, කුඩා ගම්මාන, කුඩා නගර, වීදිය, මාවත, නිවස, ගෘහමූලික පවුල් ලේකකය තුල මේ අස්සක් මුල්ලක් නැර දුකෙන් පෙළෙන, දුප්පත්කමින් පෙළෙන අපේ දරු පරපුරට යුතුකම් ඉෂ්ට කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට අපි අනිවාර්යෙන්ම සැදී පැහැදී සිටිනවා කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. එසේනම් අද වගේ දවසක ළමා දුගී භාවය කියන මේ විෂම චක්‍රය අපේ සමාජයෙන් තුරන් කරන්නට අවශ්‍ය සියලුම වැඩපිළිවෙල අපි සකස් කරලා තිබෙනවා. ජාත්‍යන්තර ආයතන, යුනයිටඩ් නේෂන්ස් ආයතනයේ සහය, යුනිසෙෆ්, UNFPA, FAO, WFP, ලෝක කෘෂිකාර්මික සංවිධානයද,
ලෝක ආහාරවය අප්‍රතියද යුනිසෙෆ් ආයතනයද UNFP එකද මේ එක්සත් ජාතීන්ගේ ආයතනවලට අමතරව ජාත්‍යන්තරයේ තිබෙන අනිකුත් සියලුම රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන එකට එකතු කරගෙන ළමා දරිද්‍රතාවය ළමා දුගී භාවය අපේ රටෙන් තුරන් කරන්නට අවශ්‍ය පැහැදිලි ශක්තිමත් ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්නට අපි මුල පුරනවා අපි ඒට නායකත්වය ලබා දෙනවා මේ දරුවන් තමයි අපේ රටේ සම්පත ළමා දුගී භාවය කියන විෂම චක්‍රය තුළ මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් නිර්මාණය වුණොත් ඒ දරුවගේ සෞඛ්‍ය සම්පන්න භාවයට බලපෑමක් වෙනවා සෞඛ්‍ය සම්පන්න භාවයට බලපෑම් වෙනකොට ඒ දූ දරුවන්ගේ නිෂ්පාදන හැකියාව ධාරිතාවය පහළ මට්ටමකට වැටෙනවා පුරවැසියන්ගේ නිෂ්පාදන ධාරිතාවය පහළට වැටෙනකොට දලදේශීය නිෂ්පාදනය අඩු වෙනවා දලදේශීය නිෂ්පාදනය අඩු වෙනකොට රටේ ආර්ථික වර්ධනය යටටම වැටෙනවා අවසානයේ අර මන්ද පෝෂිත දූදරු පරපුර තවදුරටත් සමාජයේ අසරණ අහිංසක ජීවිතයක් ගත කරමින් ඒ විෂම චක්‍රය තුළ සදාකාලික සිරකරුවෙක් බවට මේ ක්‍රමයේ වහලෙක් බවට පත්වෙනවා ඒ නිසා මේ ක්‍රමය වෙනස් කරන්නට ඕන ළමා දරිද්‍රතාවය තුරන් කරන ජාතික වැඩසටහන රටේ ප්‍රධානියාගේ පූර්ණ අධීක්ෂණය යටතේ හැම ප්‍රාලේ බල ප්‍රදේශයකම හැම ග්‍රාණී කුඩාගම් බල ප්‍රදේශයකම රාජ්‍ය නිලධාරින්ට රාජ්‍ය නිලධාරි පද්ධතියට දිනවකවානු සහිත ඉලක්ක ලබා දීලා ළමා දරිද්‍රතාවය කියන ප්‍රශ්නයට වහා විසඳුම් සපයන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවායි කියන එක මම මේ අවස්ථාවේ ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. එහෙනම් අද දිනේ මම ඇත්තටම සතුටු වෙනවා තවත් වැඩි කාලයක් මේ පාසලේ රැඳී සිටින්න අවස්ථාව ලැබුණා නම්. නමුත් ඒ ප්‍රස්තාව ඊළඟ ප්‍රස්තාව මට නැහැ. මොකද අද දවසටම පාසල් 7කට මේ සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරන්නට යෙදෙනවා. විදුහපතිතුමාටත් දූ දරුවන්ටත් දෙමව්පියන්ටත් ගුරුබවතුන්ටත් සතුටු වෙන්න පුළුවන්. දැන් මේ පාසල ස්මාර්ට් පාසලක් බවට අපි පත් කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ තිබෙන පාසල් 536ත් සමග ඒ වැඩපිළිවෙලත් සමග අසම්පූර්ණ වූ ගොඩනැගිල්ලත් නව රංගශාලාවත් ඒ විතරක් නෙවෙයි දැනට දරුවෝ 2000ක් පමණ ඉගෙනුම ලබන්නේ ඊට වැඩිය ඉහළ සිසු පරපුරකට ඒ අධ්‍යාපනය ලබා ගන්නට හැකියාවත් ඒ වගේම උසස් පෙළ මම හිතන්නේ විෂය ධාරාවන් දෙකයි තියෙන්නේ කලා සහ වාණිජ අපි එක පුළුල් කරන්නට ඕන ගණිත සහ විද්‍යා ශාස්ත්‍රයටත් තාක්ෂණ ශාස්ත්‍රයටත් එවන් දියුණුවක් කරා යන්නට අපි කටයුතු කරනවා ඒ නිසා අද දවසේ 11,77,000ක් වටිනා කම්පියුටර්ස් ස්මාර්ට් බෝඩ්ස් ප්‍රින්ටර්ස් තවත් අමතර පරිත්‍යාගයක් ඩික්ෂනරිස් නර්තන කණ්ඩායමට රුපියල් 100,000ක් මේ අනාදී වශයෙන් අද මම අවංකවම සතුටු වෙනවා සරච්චන්ද්‍ර රාජකරුණමැතිතුමාගේ 84 වෙනි ජන්මදින සංවත්සරේ අපිට සතුටු වෙන්න පුළුවන් හොඳම දේ දරුවන්ට කියන සංකල්පය අද මහ පොළවේ යථාර්ථයක් බවට පත් කරා. ස්තුතියි.